Let's start IT with Yash. අපේ lesson එක වෙන්නේ අද අලුත්ම දෙයක්. LibreOffice එකේ base කියන tool එක ගැනයි අද අපි කතා කරන්නේ. මොකක්ද මේ base කියන්නේ? ඔයගොල්ලෝ දන්නවා office package එකේ මේ service package එකේ ගත්තොත් access කියලා tool එකක් තියෙනවා. ඇයි මේ access එක use කරන්නේ? Database එකක් create කරන්න, data insert කරන්න, store කරලා තියාගන්න, ඔන්න ඔය වගේ වැඩවලට database එකක් විතර use කරන්න තමයි අපි access කියන එක use කරන්නේ. හරි එහෙමනම් ඒ වෙනුවට තියෙන alternative tool එකක් තමයි මේ LibreOffice එකේ base කියලා කියන්නේ. Subscribe කරලා මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපි දෙකටම continue කරමු මේ LibreOffice වල තියෙන base කියන tool එක. මුලින්ම පොඩ්ඩක් ඔයාලට user interface එක ගැන කතා කරන්නම්. මේ LibreOffice එකේ තියෙන බේස් කියන එක මේ තියෙන user interface එක බලන්න මෙන්න මේ විදිහ user interface එකක් තමයි ඔයගොල්ලන්ට හම්බ වෙන්නේ LibreOffice එකේ බේස් කියන එක ඕපන් කරයින් පස්සේ mainly කියන්න ඕන LibreOffice එකේ තියෙනවා මේ LibreOffice එකේ database එකේ තියෙනවා mainly object හතරක් ගැන කතා කරනවා මොනවද මේ objects හතර පළවෙනි එක තියෙනවා table ඔයගලන්ට පේන තියෙන්නේ ඔයගලගේ left side එකේ මේ තියෙනවා table queries දෙවෙනි object එක ඊළඟට තියෙනවා forms third object එක and last one reports ඔන්න ඔය objects හතර තමයි මේ LibreOffice වල මේ database ගැන කතා කරනකොට කතා කරන්න තියෙන main objects හතර database කියන එක යටතේ හරි කොහොමද මේ LibreOffice එකේ ෆයිල් එක්ස්ටෙන්ෂන් එක සාමාන්‍ය ඇක්සස් එකේ නම් කොයි විදිහටද LibreOffice එකේ නම් කොයි විදිහටද LibreOffice එකේ බේස් කියන ටූල් එකේදී ෆයිල් එක්ස්ටෙන්ෂන් එක වෙන්නේ ෆයිල් නේම් එකත් එක්ක .odb කියලා තමයි එන්න ඕන ෆයිල් එක්ස්ටෙන්ෂන් එක හරි user interface එක ලේබල් කරලා තියෙනවා normally ඔයගොල්ලෝ දන්නවා උඩින්ම එන්නේ Title bar එක කියලා. ඊළඟට title bar එකට යටින් තියෙනවා menu bar එක. Menu bar එකට යටින් තියෙනවා standard tool bar එක. Okay. ඊළඟට තියෙනවා left side එකේ ඔයගොල්ලන්ගේ database pane එක. මේ database pane එකේ තමයි database එකේ objects හතර store වෙලා පෙන්වන්නේ. හරි. ඊළඟට තියෙනවා මෙන්න මේ මැද task pane එක. ඔන්න ඔය ටික තමයි අපිට මේ user interface එක ගැන කතා කරන්න තියෙන්නේ. එතනින් එහාට වැඩ ටික අපි LibreOffice එක මේ base කියන tool එක තෙක්ක කතා කරගෙන යමු. මම දැනට ඕගලන්ට පොඩ්ඩක් LibreOffice එකේ මේ base කියන tool එක open කරලා පෙන්වන්න. මෙන්න මේ විදිහට LibreOffice එක open කරයින් පස්සේ ඔයාලට user interface එක පෙන්වන්නේ. බලන්න left side එක යටම තියෙනවා base database කියන එක. Base database එක ක්ලික් කරන්න. ක්ලික් කරන් පස්සේ database wizard කියලා window එකක් එනවා. මෙතනදී කෙලින්ම ඒක database එක create කරන්නයි හදන්නේ. එහෙමනම් අපි මේ database එක create කරන්න හදන්නේ මෙතනදී අහනවා create a new database. අපි දැන් අලුතෙන්ම database එකක් හදන්න යන හින්දා මෙන්න මේ create a new database කියන option එකේ තියාගන්න. Existing database එකක් තියෙනවා දැන්ට ඔයාගේ PC එකේ හරි laptop එකේ හරි create කරපු database එකක් තියෙනවා නම් අපිට ඒ databases open කරගන්න පුළුවන් දැනට අපි අලුතෙන් එකක් create කරන්න යන හින්දා create a new database කියන එක යටතේ මෙන්න මේ option එකේ හොමම ඉන්න changes කරන්න යන එපා then click කරන්න next කියන button එක මෙතනින් කිසිම changes මුකුත් කරන්න යන එපා finish කියලා දෙන්න ෆිනිෂ් කරනකොට එයා අහනවා ඩේටාබේස් එක සේව් කරන්න ඕන ලොකේෂන් එක. ඔයාලට දෙන්න පුළුවන් ඔයාගේ ඩෙස්ක්ටොප් එකේ හරි කොයි හරි වෙනම ලොකේෂන් එකක් දෙන්න පුළුවන්. නෝමලි මං හිතන්නේ මේක මම දැන්ට ලොකේෂන් එක චේන්ජ් කරලා තියෙන නිසා මේක ඩෙස්ක්ටොප් එකේ පෙන්වන්නේ නැත්තම් ඩිෆෝල්ට් එන්නේ ડોකියුමන්ට්ස් කියන එක යටතේ. මම දැන් ඩෙස්ක්ටොප් එකේ වෙනම ෆෝල්ඩර් එකකට සේව් කරනවා මේ ඩේටාබේස් එක. බලන්න database එක save කරනකොට database name එක දෙන්න ඕන. දැනට මම sample කියලා database name එක දෙන්නම්. ඊට පස්සේ .obd file extension එක තියෙනවා. save කරන්න. save කරයින් පස්සේ ඔයා මේ
save කරපු මෙන්න මේ sample කියන database එක open වෙලා තියෙනවා. දැන් මෙතනින් එහාට user interface එකට family කියලා මම හිතනවා. Database pane එකක් තියෙනවා, task pane එකක් තියෙනවා, title bar එක, menu bar එක, standard tool bar එක තියෙනවා. ඔන්න ඔය user interface එක ওই විදිහටම මෙන්න මෙතන පෙන්නනවා. ඊළඟ tutorial එකේ මම ඔයගලට අරගෙන ඉන්නම් කොහොමද මේකේ table එකක් create කරන්නේ, queries, forms, reports එක වැඩ කරන්නේ කොහොමද කියන එක.